දන්නවා රනිල් වික්‍රමසිංහ කියන ජනවරමක් නැති නායකයා පාර්ලිමේන්තුවේ 134 දෙනෙක්ගේ නායකයා මේ වෙනකොට සමස්ත සමාජයෙම පරිගණමේ සිටිනවා. එක පැත්තකින් මහජනතාවගෙන් පරිගණමේ සිටිනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කවුරු හරි අරගල කරනවා නම් ඒ සියලු දෙනාගෙම පරිගණමේ සිටිනවා. ඒ ආරම්භක විදියට අපි දැක්කා පසුගියදා ජූලි 22 වන දින අරගල කරුවන්ට පාර දුන්නා. ඊට පස්සේ ජනවාරි මාසේ මානව හිමිකම් කොමිෂන් සභාවට පාර්ලිමේන්තුවේදී බැන්නා. ඒ වගේම මේ වෙනකොට ජනමාධ්‍ය වලට බැනලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අපි දන්නවා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් කරා මැතිවරණය නොපවත්වා ඉන්න. මේ වෙනකොට අපි දන්නවා වසන්ත බුදලිගේ නඩුවේදී අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කළා තර්ජනය කරා. ඒකෙම තවත් දිගුවක් විදියට පාර්ලිමේන්තුව ඇතුලේ තමුන්ගේ හෙංචයියන් මන්ත්‍රීවරු පාවිච්චි කළා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා මේ වෙනකොට නීති විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරමින් තිබෙනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ බිමේ තියෙනවා නම් මොන හරි ආයතනයක් ඒ සියල්ලටම පාර දෙමින් පරිගණමින් තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ. මේ ක්‍රියාවලිය ජනතාවත් පැත්තෙන් ඉඳලා ආපසු හරවන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ නීතිච මුෘතිකයෝ අද දින එකතු වෙලා ඉන්නේ. දු පාට පක්ෂ දේශපාලන මතවලින් තොරව ભેදයකින් තොරව අපි අද මේ විරෝධතාවයට එකතු වෙලා ඉන්නේ මූලික වශයෙන්ම මේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරතුමන්ලා සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට යම් කැඳවීමක් කරන්න සූදානම් වෙන නිසා ඒ අදාළ කාරණාවට විරුද්ධව අපි එකට නීතිඥවරු හැටියට නීතිඥ ප්‍රජා විරුද්ධත්වයට තමයි අපි දක්වන්නේ. මොකද ඒකට අපිට හේතුවක් තියෙනවා. ඒ තමයි වරප්‍රසාද කියන නමින් තමන්ට මර්ධනය කරන්න ඕනේ මැඩපත්වන්න ඕන කොටස් වලට අනීතික වත තියන්න කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන මේ කාරණේ ඉවත් කරගන්න ඕනේ. අද දවසේ අපි නීතිඥවරු හැටියට ඔබ දන්නවා නීතිඥවරු ගැන හඬ නගන කණ්ඩායම. හැබැයි අද දවසේ අපි නිහඬ විරෝධතාවයක නිහඬ සාමකාමී විරෝධතාවයක නිරත වෙන්නේ. හැබැයි අපේ හඬ නැගිල්ල 6 වෙනිදා ප්‍රේමනාත් සි 12 වෙනි මන්ත්‍රීවරයාව කැඳවලා තියෙන වරප්‍රසාද කමිටුව වල ඒ වෙනකොට ඒ తত্ত্বය දිහා බලලා අපි අපේ විරුද්ධත්වය සහ අපේ මේ අදාළ විරෝධතා ව්‍යාපාරය අපි අඛණ්ඩ විශ්වාසහට ගෙනවා. ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව මේ රජයට මේ වැරදි වැඩකට අත තියලා ආණ්ඩුව වරද්ද ගන්නයි ලෑස්ති වෙන්න. ඒ නිසා කරුණාකරලා ඔය වැරද්ද කරන්න එපා. හේතුව තමයි ඔය විනිශ්චයකාරවරුන්ට අත තිබ්බට ඔබ පිටිපස්සෙන් අපිට පේනවා දැවැන්ත ආකාරයට නීතියේ ආධිපත්‍ය මැඩපැවැත්ම සහ නීති ආධිපත්‍ය මර්ධනය කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකට විරුද්ධව අපි පැහැදිලිවම නීතිඥ ප්‍රජාව හැටියට ගත යුතු ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න බවට මේ මොහොතේ ප්‍රකාශ කර සිටිනවා.